සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් බ්ලොග් බස්ට YouTube channel එකට. ඔයාලට කවදාහරි හිතිලා තියෙනවද රොබෝ කෙනෙක්ට ආදරය කරන්න? අන්න ඒ වගේ මූවී එකක් තමයි අද අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ආරම්භයේ ඉඳන් ස්කිප් නොකර කිසිම බෝරින් එකක් නැතුව බලන්න පුළුවන් මේ ෆිල්ම් එක තමයි තෙරි බාතොන් මේයින් අයිසා උල්ජාජියා. 2024 දිනකුත් තුන මේ හින්දි ෆිල්ම් එක සයන්ස් ෆික්ෂන් රොමෑන්ටික් මූවී එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිතයට රංගනෙන් දායක වෙන්නේ ඔයාලා කවුරුත් ආදරය කරන ෂාහිඩ් කපූර්. ඉතින් අනාගතයේදී රොබෝ කෙනෙක්ට ආදරය කරන්න වුණොත් ඒ අත්දැකීම කොහොම වෙයිද? ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි ආර්යන්. ආර්යන් කියන්නේ රොබොටික් ඉංජිනේර කෙනෙක්. ඉතින් මෙයා කෝටිපති පවුලක කොල්ලෙක් වුණත් මෙයා කසාදයක් බඳලා නැති එක ගැන මෙයාලගේ පවුල අය ගොඩක් දුක් වෙනවා. එයාට උතුරු ඉන්දියන්, දකුණු ඉන්දියන්, ගුජරාටි, පංජාබි, බෙන්ගාලි වගේ හැම ජාතියකම කෙල්ල හොයලා දුන්නත් එයා නම් කැමති වුණේ නැහැ. කතාව පටන් ගන්නෙ එයාගේ පවුල අය එයාටත් හොරෙන් එයා නිදි අතර එයාගේ ඇඟිලි සලකුණු අරගෙන කරන්න යන කසාදකින්. ඉතින් ආර්යන් නිින්දෙන් නැගිටලා එනකොට එයාගේ නෑදෑයෝ සේරම ලස්සන්ට ලෑස්ති වෙලා එයාගේ කසාදෙට සූදානම් වෙලා ඉන්නවා. මේ මොකුත් දන්නේ නැති ආර්යන් එයාගේ කසාදෙට ඇවිල්ලා ඉන්න මනමාලි කවුද කියලා බලන්න ලෑස්ති වෙනකොට මනමාලි දුවලා එයාගේ කාමරයට යනවා. ඉතින් මනමාලිගේ මූණ බලන්න යද්දි තමයි මෙයාත් සර්ප්‍රයිස් වෙන්නේ. මොකද ඒ ඉන්නේ රොබෝ කෙනෙක්. අන්න එහෙම එයා දකින හීනකින් තමයි කතාව පටන් ගන්නෙ. මේ හීනෙට එයා කරන ජොබ් එකත් බලපාන්න ඇති. මොකද එයා වැඩ කරන්නේ රොබොටික් ඉංජිනේර කෙනෙක් විදිහට. ඉතින් එතනින් එහාට මේ හීනේ සැබෑවක් වෙයිද? ආර්යන්ට ඇත්තටම රොබෝ කෙනෙක්ව කසාද බඳින්න වෙයිද? ආර්යන්ට මේ ශේෂ්ත්‍රයේම වැඩ කරන නැන්ද කෙනෙක් ඉන්නවා. ආර්යන් වැඩ කරන තැනත් ලොක්ක වෙන්නේ මෙන්න මේ නැන්ද තමයි. ඉතින් මේකේ ප්‍රධාන ආයතන තියෙන්නේ USA වල. දවසක් ආර්යන්ගේ නැන්දා එයාගේ මේ ඊරොබොටික් ආයතනයට ඇවිත් යන්න කියලා ආර්යන්ට කියනවා. ඒ ආරාධනාව මත ආර්යන් USA වලට යනවා. ආර්යන් USA වලට ගියාට පස්සේ නැන්දා කියනවා එයාට බිස්නස් වැඩකට බෙල්ජියමට යන්න වෙලා කියලා. ඉතින් ඒ නිසා උර්මිලා නැන්දා කියනවා ආර්යන්ට එයාගේ ගෙදර යන්න, එයාගේ මැනේජර් එයා ගැන බලාගයි කියලා. උර්මිලා නැන්දා එයාගේ ගෙදර සිෆ්‍රා කියන එයාගේ මැනේජර් ඉන්නවා කියලා ආර්යන්ට කිව්වත් එයාට අමතක වෙනවා සිෆ්‍රා කියන්නේ රොබෝ කෙනෙක් කියලා ආර්යන්ට කියන්න. ආර්යන් නැන්දගේ ගෙදරට යද්දි සිෆ්‍රා හරිම ආදරෙන් ආර්යන්ව පිළිගන්නවා. ඉතින් සිෆ්‍රා ගැන කිසිම වෙනසක් ආර්යන්ට දැනෙන්නේ නැහැ. හොඳට හින්දි වලින් ආර්යන් එක්ක කතා කරන සිෆ්‍රා ගැන මේ මොහොතේම ආර්යන්ට කැමැත්තක් ඇති වෙනවා. ආර්යන් සිෆ්‍රාගෙන් අහනවා ඔයාට භාෂාවන් කීයක් කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතනදී සිෆ්‍රා කියනවා එයාට හැම භාෂාවක්ම කතා කරන්න පුළුවන් කියලා. ඉතින් ඔහොම කතා කරගෙන යනකොට ආර්යන් කැමති හැම දෙයකටම වගේ සිෆ්‍රාත් කැමතියි කියලා සිෆ්‍රා ආර්යන්ට කියනවා. ඊළඟට ආර්යන් කැමති කෑම හදලා දෙන සිෆ්‍රා ඒ වෙලාවෙත් කියනවා එයාට ලෝකේ තියෙන හැම කෑමක්ම උයන්න පුළුවන් කියලා. ඊළඟ දවසේ උර්මිලා නැන්ද ආර්යන්ට බයික් එකක් එවලා තිනවා. ඉතින් පොඩ්ඩක් එළියට යන්න සූදානම් වෙන ආර්යන් සිෆ්‍රාටත් කතා කරනවා එයාත් එක්ක එන්න කියලා. ඉතින් දෙන්න එළියට ගිහිල්ලා හොඳට විනෝද වෙනවා. දෙන්න කතා කරගෙන ඉන්න අතරේ ආර්යන් අහනවා ඔයා මෙහෙම වැඩ කරලා බෝයිෆ්‍රෙන්ඩ්ව හම්බෙන්න යන්නේ කොයි වෙලේද කියලා. ඉතින් සිෆ්‍රා කියනවා එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ, එයාට ඕනේ ආර්යන් වගේ රොබොටික් ඉංජිනේර් කෙනෙක් කියලා. මේකෙන් පස්සේ දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් දවස අවසානයේ දෙන්නම රාත්‍රිය ගත කරන්න එකට. මේ අතර සිෆ්‍රා කියනවා එයාට රීචාර්ජ් කරගන්න ඕනේ නිසා එයාගේ කාමරයට යන්න ඕනේ කියලා. මෙහෙම කිව්වත් ආර්යන්ට මේක හරියට තේරුනේ නැති නිසා ආර්යන් කියනවා මම ඔයාව රීචාර්ජ් කරන්නම් කියලා. මෙහෙම කියලා ආර්යන් සිෆ්‍රාත් එක්ක රාත්‍රිය ගත කරනවා. අහුවදා උදේ ආර්යන් සිෆ්‍රාටත් එක්ක කෑම හදමින් ඉන්නවා. ඔන්න එතකොටම උර්මිලා නැන්දා ගෙදරට එනවා. ගෙදරට එන උර්මිලා නැන්දා සිෆ්‍රාව මුළු ගේ පුරාම හොයනවා. අවසානයේදී උර්මිලා නැන්දට සිෆ්‍රාව හොයාගන්න බැරි නිසා නැන්දා දැනගන්නවා සිෆ්‍රා ඉන්නේ ආර්යන්ගේ කාමරේ කියලා. ආර්යන්ගේ කාමරයට යන උර්මිලා නැන්දට දැනගන්න ලැබෙනවා සිෆ්‍රාගේ බැටරි ලෝ වෙලා නිසා සිෆ්‍රා ඉන්නේ අඩපණ වෙලා කියලා. මෙන්න මේ වෙලාවේ කිසිම දෙයක් දැන නැති ආර්යන් සිෆ්‍රාව අවදි කරන්න උත්සාහ කරනවා. ඒ විදිහට සිෆ්‍රාව අවදි කරන්න බෑ කියපු උර්මිලා නැන්දා සිෆ්‍රාට චාර්ජ් එකක් ප්ලග් කරනවා. ඔන්න ඔය වෙලාවේදී තමයි ආර්යන් දැනගන්නේ සිෆ්‍රා කියන්නේ ඇත්ත කෙල්ලෙක් නෙමෙයි රොබෝ කෙනෙක් කියලා. මේකට පස්සේ ආර්යන්ට ගොඩක් තරහ එනවා. ඒත් උර්මිලා නැන්දට මේක ගැන ගොඩක් සතුටුයි. මොකද උර්මිලා නැන්දා අවුරුදු 13ක් තිස්සේ පරීක්ෂණ මට්ටමේ කරපු රොබෝව
තනිකඩයක සිටි ආර්යන් යොදාගෙන බලනවා ආර්යන්ට එයා රොබෝ කෙනෙක් කියලා අඳුරගන්න පුළුවන්ද කියලා. රොබොටික් ඉංජිනේර කෙනෙක්ටත් හොයාගන්න බැරි වුණා කියන්නේ මේ රොබෝ ඉතා උසස් මිනිස් හැඩහුරුකමින් යුක්ත සාර්ථක ප්‍රතිඵලයක් කියලා උර්මිලා නැන්ද දැනගන්නවා. ඉතින් ආර්යන්ගේ හිත රිදුනත් උර්මිලා සිෆ්‍රා ගැන තව විතර ආර්යන්ට කියනවා. හැබැයි ආර්යන් නම් හිටියේ ගොඩක් අවුලෙන්. මොකද තමන් ආදරය කරේ රොබෝ කෙනෙක්ට කියලා දැනගත්තු නිසා. ඉතින් ආර්යන් නැන්දගේ ආරාධනාවට ඇමරිකාවට ආවත් ෆ්‍රට තිබුණු ආදරය නිසාත් එයා රොබෝ කෙනෙක් කියලා දැනගත්තාම ඇතිවුණු තරහ නිසාත් ආර්යන් නියමිත දිනටත් කලින් ඉන්දියාවට ආයෙත් යන්න තීරණය කරනවා. ඉන්දියාවට ආයෙත් එන ආර්යන් සිෆ්‍රා ගැන සියලු විස්තර සහ ඇයගේ ඡායාරූප, ඇයත් සමග ගත කළ විශේෂ අවස්ථා, එයාගේ හොඳම යාළුවෙක් වුණ මොන්ටිට තමයි කියන්නේ. ඒත් මොන්ටිටත් මේවා විශ්වාස කරන්න හරිම අමාරුයි. මොකද ඕනෑම මනුස්සයට රොබෝ කෙනෙක් අඳුරගන්න බැරි වෙන්න විදියක් නෑ කියලා තමයි මොන්ටිනන් හිතන්නේ. මේ අතරෙම ආර්යන්ගේ පවුලේ අය ඔහුට නැවතත් මනාලියක් යෝජනා කරනවා. මේ වතාවේදී ආර්යන් සියලු දෙනාම පුදුම කරමින් මේ යෝජනාවට කැමති වෙනවා. ඉතින් මේ යෝජනාවට කැමති වුණත් ආර්යන්ට සිෆ්‍රව හිතින් අමතක කරන්න නම් පුළුවන් වුණේ නැහැ. එන්ගේජ්මන්ට් එක දවසෙත් සිෆ්‍රා ගැනම හිතමින් සිටි ආර්යන් තීරණය කරනවා ගෙදරින් පැනලා යන්න. ඉතින් මෙහෙම පැනලා යන්න යද්දී මෙයා 100ට අහුවෙනවා. 100 මෙයාගෙන් ප්‍රශ්න කරද්දී මේක 100ට කියනවා ඇරෙන්න ආර්යන්ට වෙන විකල්පයක් තිබ්බේ නැහැ. ඉතින් ආර්යන් 100ට කියනවා එයා ආදරය කරන කෙනෙක් ඉන්නවා, ඒක නිසා එයා පැනලා යන්නේ කියලා. ආර්යන් මෙහෙම කියලා 100වත් පොළඹව ගන්නවා ආර්යන්ට උදව් කරන්න. ඉතින් 100ගෙත් උදව්වෙන් ආර්යන් එයාගේ එන්ගේජ්මන්ට් එක දවසේ ගෙදරින් පැනලා යනවා. මෙහෙම පැනලා යන ආර්යන් හිතන්නේ සිෆ්‍රව කොහොමද තමන් ගාවට ගෙන්න ගන්න කියලා. එතකොටම ආර්යන්ට මතක් වෙනවා සිෆ්‍රව ලොන්ච් කරන්න කලින් තවත් පරීක්ෂණ වාගයක් තියෙනවා කියලා උර්මිලා නැන්ද එයාට කිව්වා කියලා. ඒක මතක් වුණ ආර්යන් උර්මිලා නැන්දට කතා කරලා කියනවා සිෆ්‍රව ඉන්දියාවේ ලොන්ච් කරනවා නම් ඉන්දියාවේ මිනිස්සුන්ට සිෆ්‍රට පුරුදු වෙන්න වෙනවා කියලා. මේ නිසා සිෆ්‍රගේ ඉතුරු පරීක්ෂණ ආර්යන් විසින් කරන්නම් කියලා බාරගන්න ආර්යන් සිෆ්‍රව ඉන්දියාවට ගෙන්ව ගැනීමට උර්මිලා නැන්දව කැමති කරගන්නවා. ඉතින් මේ අදහස හොඳයි කියලා හිතපු උර්මිලා නැන්ද සිෆ්‍රව ඉන්දියාවට එවනවා. මේ විදිහට ඉන්දියාවට එන සිෆ්‍රව යථා තත්ත්වයට පත් කරගන්න ආර්යන් එයාගේ පවුලේ කට්ටියටත් කලින්ම සිෆ්‍රව හඳුන්වලා දෙන්නේ මොන්ටිට. මොන්ටි කියන්නේ රොබොටික් ඉංජිනේර කෙනෙක් වුණත් එයාටත් විශ්වාස කරගන්න බැරි තරම් හරිම තාත්වික රොබෝ කෙනෙක් තමයි මේ සිෆ්‍රා කියන්නේ. ඉතින් මේ නිසා ආර්යන් හොඳටම දැනගන්නවා තමන්ගේ පවුලේ අයට වුණත් සිෆ්‍රව රොබෝ කෙනෙක් කියලා කොහොමවත් අඳුරගන්න බැරි බව. ඉතින් තමන්ට USA වලදී හම්බුන පෙම්මතියක් විදිහට ආර්යන් සිෆ්‍රව ගෙදරට හඳුන්වලා දෙනවා. නමුත් ආර්යන් සිෆ්‍රව ගෙදර එක්කන් යන්න කලින් සිෆ්‍රට හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් ටිකක් දෙන්නත් අමතක කරන්නේ නැහැ. මේ විදිහට ගෙදර එක්කන් යන සිෆ්‍රගේ හැසිරීම ටිකක් අමුතු වුණත් ගෙදර අය මේ ගැන සැක හිතන්නේ නැහැ. මොකද ආර්යන් කියලා තිබ්බේ සිෆ්‍රා කියන්නේ USA වල හැදුන කෙනෙක් කියලා. ආර්යන්ගේ අම්මලා සිෆ්‍රගේ ෆැමිලි එක ගැන ඇහුවම ආර්යන් කියනවා සිෆ්‍රා අනාථ දරුවෙක් කියලා. ඉතින් මේ නිසා ආර්යන්ගේ අම්මා කියනවා සිෆ්‍රගේ ආර්යන්ගේ විවාහය ඉක්මනින්ම කරමු කියලා. මොකද ආර්යන්ගේ පවුලේ හැමෝම දැන් සිෆ්‍රට කැමති වෙලා හිටියේ. ආර්යන් එදා රෑ සිෆ්‍රා ළඟට ගිහින් එයාව කසාද බඳින්න කැමතිද කියලා සිෆ්‍රගෙන් අහනවා. සිෆ්‍රගේ ප්‍රතිචාරය වුණේ මෙතෙක් ඉතිහාසයේ කිසිම දවසක රොබෝ කෙනෙකුයි මිනිස්සෙකුයි කසාද බැඳලා නැහැ කියන එක. ඉතින් ආර්යන් කියනවා එහෙම වෙලා නැත්තේ කිසිම දවසක මෙච්චර ලස්සන රොබෝ කෙනෙක් හිටපු නැති නිසා කියලා. ඒ නිසාම මේ විවාහය ගොඩක් විශේෂ වෙයි කියලාත් ආර්යන් කියනවා. මේ අතර ආර්යන්ගේ අම්මා උර්මිලා නැන්දට කෝල් එකක් ගන්නවා සිෆ්‍රා ගැන කතා කරන්න. ඉතින් මේ දෙන්න මෙහෙම කතා කර කර ඉද්දී උර්මිලා නැන්දට තේරෙනවා ආර්යන් අම්මලව රවට්ටලා ඇත්තටම සිෆ්‍රව කසාද බඳින්න යන්නේ කියලා. මේ කතා බහ වුණ ආර්යන් ඉක්මනට මෙතෙන්ට එනවා. එතනට ආපු ආර්යන් උර්මිලා නැන්ද සිෆ්‍රා ගැන ඇත්ත කියන්න කලින් ෆෝන් එකත් අරන් එතනින් යනවා. ඊට පස්සේ ආර්යන් නැන්දට කියනවා ඇත්තටම මේ පරීක්ෂණය ඉන්දියාවේ සාමාන්‍ය ෆැමිලි එකක් යොදාගෙන කරන්න ඕනේ නිසා තමයි එයා මෙහෙම කරන්නේ කියලා. ඒත් උර්මිලා නැන්දට තේරෙනවා ආර්යන් ඇත්තටම සිෆ්‍රව කසාද බඳින්න යන්නේ කියලා. ඉතින් උර්මිලා නැන්ද ඒක ආර්යන්ගේ අම්මට කියනවා කියලා කිව්වත් ආර්යන් කියනවා ආර්යන්වත් පරීක්ෂණයට යොදාගත්තා කියලා එයා ගෙදර අයට කියනවා කියලා. එහෙම කියපු ආර්යන් ෆෝන් එක කට් කරලා දානවා. ඔන්න ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේ යාළගේ එන්ගේජ්මන්ට් එක දවස. ආර්යන් විතරක් නෙවෙයි එයාගේ පවුලේ හැමෝම සිෆ්‍රගේ ලස්සනට වශී වෙලා තමයි හිටියේ. ආර්යන්ගේ නෑදෑයෝ හැමෝම කතා කරන්නේ සිෆ්‍රගේ ලස්සන ගැන. මේ විදිහට සිෆ්‍රගේ ලස්සන ගැන කතා කරන එක නැන්ද කෙනෙක් සිෆ්‍රත් එක්ක කියනවා සිෆ්‍රගේ ලස්සනින් මුළු දිල්ලියම උනත් ගිනි තියන්න පුළුවන් කියලා. ඉතින් මේක වැරදියට තේරුම් ගන්න සිෆ්‍රා අහනවා ඔයාට දිල්ලිය ගිනි තියන්න ඕනේද කියලා. මේ වෙලාවේ ආර්යන්ගේ අම්මා මෙතෙන්ට ඇවිල්ලා කියනවා මෙයා USA නිසා මෙයාට අපි කරන විහිළු තේරෙන්නේ නැහැ කියලා.
හැම දෙයකටම පස්සේ එදා හවස සිෆ්‍රා ඉන්නවා ආර්යන්ගේ පවුලේ අයත් එක්ක. ආර්යන්ට හදිසි කෝල් එකක් එන නිසා එයා යනවා කෝල් එක ගන්න. මේ අතරෙදි සිෆ්‍රාගේ බැටරි ලෝ වෙලා සිෆ්‍රා අඩපණ වෙනවා. සිෆ්‍රාට මොකක් හරි වෙලා කියලා හිතන එයාලගේ පවුලේ කට්ටිය පවුලේ ඉන්න ડોක්ටර් කෙනෙක්ට කියනවා එයාව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න කියලා. ඉතින් ડોක්ටර් මෙයාව පරීක්ෂා කරලා බලද්දි මෙයාගේ පල්සස් වැඩ කරන්නේ නැහැ. ඉතින් ડોක්ටර් හිතන්නේ මෙයා මැරිලා ඉන්නේ කියලා. ડોක්ටර් පවුලේ අයටත් කියනවා සිෆ්‍රා ඉන්නේ මැරිලා කියලා. මේ අතර මෙතනට එන ආර්යන් ඉක්මනට සිෆ්‍රාව අරන් ගිහලා චාර්ජර් එකට ප්ලග් කරනවා. මේක නිසා එයාලගේ පවුලේ කට්ටිය කලබල වුණත් ආර්යන් සිෆ්‍රාව ඉක්මනට රීචාර්ජ් කරගන්න නිසා එයාට ඒක ෂේප් කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ දවසේ සිෆ්‍රාව චාර්ජ් එකට දාලා ආර්යන් යනවා එයාගේ වැඩකට. මේ අතර සිෆ්‍රාගේ කාමරේ ජනලේ ගාවින් යන ආර්යන්ගේ කසින් කෙනෙක් දකිනවා සිෆ්‍රාව චාර්ජ් එකකට ප්ලග් කරලා තියෙනවා. ඉතින් සිෆ්‍රාගේ කාමරේට එන මෙයා දැනගනවා සිෆ්‍රා කියන්නේ රොබෝ කෙනෙක් කියලා. සිෆ්‍රා කියන්නේ රොබෝ කෙනෙක් කියලා දැනගත්ත මෙයා සිෆ්‍රාව කිස් කරන්න ට්‍රයි කරනවා. මේ වෙලාවේදීම මෙතෙන්ට ආර්යන් එනවා. මේක නිසා හොඳටම තරහ ගිහලා හිටිය ආර්යන් කියනවා එයා මේක කාට හරි කියලා තිබුණොත් සිෆ්‍රාට කියලා එයාව මේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට අතාරිනවා කියලා. කොහොම හරි අන්තිමේට මෙයාලගේ වෙඩින් එක දවස එනවා. උරුමිලා නැන්දට කෝල් කරන හැම වෙලේම එයා කිව්වේ මේක මහා මෝඩ වැඩක් කියලා. ඒක නිසා ආර්යන්ට උරුමිලා නැන්දගෙන් බැනුම් අහන්න සිද්ධ වුණා. ඒත් උරුමිලා නැන්දටත් මේ දෙන්නගේ වෙඩින් එකට එන්න සිද්ධ වුණා. මේ අතර වෙඩින් එක පටන් ගන්න කලින් සිෆ්‍රායාව රීචාර්ජ් කරමින් ඉන්නවා. මෙහෙම ඉද්දි සිෆ්‍රාට එකපාරටම හයි වෝල්ටේජ් එකක් ලැබෙනවා. හයි වෝල්ටේජ් එක නිසා මෙයාගේ ප්‍රොසෙසර් එකට හානි වෙනවා. මේ නිසා සිෆ්‍රා අමුතු විදිහට හැසිරෙන්න ගන්නවා. ප්‍රොසෙසර් එකට සිද්ධ වුණ හානිය නිසා මෙයාගේ මෙමරි එක ලොස්ට් වෙලා යනවා. ඒත් එක්කම මෙයාට කලින් කරන්න එපා කියලා දුන්න කමාන්ඩ්ස් මෙයා නැවත කරන්න පටන් ගන්නවා. ඉතින් කලින් සිෆ්‍රාට කියපු විදිහටම ආර්යන්ගේ කසින්න බිල්ඩින් එකේ උඩ ඉඳලා පහළට අතාරිනවා. ඒ වගේම එයාලගේ එන්ගේජ්මන්ට් එක දවසේ ආර්යන්ගේ නැන්ද කෙනෙක් දිල්ලියට ගිනි තියන්න ඕන කියපු කමාන්ඩ් එකත් මේ විදිහටම වැඩ කරනවා. ඒක නිසා එයා හැම දෙයකටම ගිනි තියන්න පටන් ගන්නවා. ආර්යන් සහ උර්මිලා නැන්ද මෙයාව නවත්තන්න උත්සාහ කරත් මේ දෙන්නට සිෆ්‍රාව නවත්ත ගන්න බැරි වෙනවා. ඉතින් අන්තිමේට පවුලේ හැමෝමත් දැනගන්නවා මේ ඉන්නේ රොබෝ කෙනෙක් කියලා. ඉතින් සිෆ්‍රාට ඇත්තටම ආදරය කර ආර්යන්ට සිද්ධ වෙනවා දුකින් වුණත් සිෆ්‍රාව නවත්තන්න. ඉන්තිමේට ආර්යන්ට පුළුවන් වෙනවා සිද්ධ වුණ විනාශය මෙතනින් කොහොම හරි නවත්ත ගන්න. ඔය හැම දෙයකටම පස්සේ අපිට දැක ගන්න පුළුවන් මාස 6කට පස්සේ මුම්බායි වලදී සිෆ්‍රාව මොඩිෆයි කරලා සිෆ්‍රා 2.0 විදිහට සිෆ්‍රාව ඔෆිෂියලි ලොන්ච් කරනවා. මේ ඉවෙන්ට් එකට ආර්යනුත් සහභාගී වෙලා ඉන්නවා. මේ අතර ආර්යන් ළඟට එන ගර්ල් කෙනෙක් ආර්යන්ට කොෆි එකක් බොන්න යන්න ඉන්වයිට් කරනවා. මේ ගර්ල් ආර්යන්ට කතා කරලා ගියාට පස්සේ එතන ඉන්න මොන්ටි අහනවා සිෆ්‍රා ඇයි යෝආදියා තාමත් ඉරිසියාවෙන් බලන් ඉන්නේ කියලා. ඉතින් ආර්යන් මොන්ටිට කියනවා ඒ තමයි යාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහ කියලා. ඒත් මේ වෙලාවේදී මොන්ටි කියනවා සිෆ්‍රාගේ කලින් මෙමරි එක දැන් ඉරේස් කරලා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් සිෆ්‍රා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ආර්යන්ට ආදරය කරන්න නෙවෙයි කියලා. ඒත් එක්කම මොන්ටි අහනවා එහෙනම් ඇයි සිෆ්‍රා ඔයා දිහා ඉරිසියාවෙන් බලන් ඉන්නේ කියලා. ඉතින් සිෆ්‍රා දිහා බලන ආර්යන්ට තේරෙනවා මොන්ටි කියන්නේ ඇත්තක් කියලා. ඉතින් රොබෝ කෙනෙක්ව ප්‍රෝග්‍රෑම් කරන්නේ නැතුව ඇත්තටම මිනිස්සෙට ආදරය කරන්න පුළුවන්ද? ඔන්න ඔය මැසේජ් එක දෙනකම ෆිල්ම් එක එතනින් ඉවර වෙනවා.